හෙලෝ සාදරෙන් පිළිගන්නවා ඉතින් චමත් බ්ලොග් YouTube channel එකට. ඉතින් ඔයාව ඉතින් අද කතා කරන්න යන්නේ ඉතිහාසය ගැන පොඩි කාරණාවක්. මට මේ ළඟකදී මැසේජ් එකක් දාලා තිබ්බා අවුකන බුදු ප්‍රතිමා වහන්සේ ගැන පොඩි ඉතිහාසය ගැන දැනගන්න ඕනේ අයියේ චුට්ටක් ඔයා දන්න දෙයක් කියන්න කියලා. ඉතින් මම වීඩියෝ එකක් ගේන්න හිතුවා අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ ගැන. තනිකරම මේ කළුගලෙන් නිම වූ ලංකාවේ විශිෂ්ටතම කලාකෘතියක් වන අවුකන බුද්ධ ප්‍රතිමාවේ ඉතිහාසය හොයන්නයි අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතකදෝ පල්හැ තියෙන රතු පාට බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් තමයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාගේ ෆෝන් එකට නොටිෆිකේෂන් එකක් එන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු අවුකන බුදු ප්‍රතිමා වහන්සේගේ ඉතිහාසය ගැන හොයලා බලමු යා. අද කතා කරන්න යන්නේ හෙලෙයින්ගේ විශිෂ්ටම කලා නිර්මාණයක් ගැන. ඒ තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව ගැන. අවුකන බුදු පිළිම වහන්සේ ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැවට බටහිරින් නැති අවුකන නම් ගමේ. කලාවැවට මුහුණලා ඇති ඒ අති විශිෂ්ට කලා නිර්මාණය ඔයාට එතනින් බලාගන්න පුළුවන් වෙනවා. අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේව නිම කරලා තියෙන්නේ පස්වන සියවසේ. මෙහි ඇති විශේෂම ලක්ෂණයක් වන්නේ පිහිටි කළුගල භාවිතා කරගෙන මේ නිර්මාණය කර තිබීමද තවත් එක් සුවිශේෂීම කාරණයක් වෙනවා. මේ විශිෂ්ට කලා නිර්මාණය සම්පූර්ණ උසවන්නේ මීටර් 11.36ක් වෙනවා. සමභංග ක්‍රමයට නෙලීමෙන් අදහස් කරන්නේ ශරීරය කෙලින්ම තබාගෙන සිටින අයුරුයි. අවුකන බුද්ධ ප්‍රතිමාවේ දකුණු හස්තය ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ අභය මුද්‍රාවයි. වම් අත උරහිස මට්ටමට ඔසවා සිවුර අල්ලගෙන ඉන්න ඉරියව්වෙන් ඔයාට බලාගන්න පුළුවන් වෙන්නේ කටක මුද්‍රාව ලෙස එය හඳුන්වනවා. මේ ප්‍රතිමාවේ ඇති තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි සිරසට වැටෙන වැහි බිඳුව නහය දිගේ ඇවිල්ලා පල්ලෙහා තියෙන සිරිපතුල් දෙක මැද ඇති ධන ලකුණේ හරිම කතිරයට වතුර බිඳුව වැටීමෙන් නිර්මාණකරුවා අදහස් කරලා තියෙන්නේ මේ පිළිමය කොහෙටවත් ඇලවීමක් නැති බවට. ඍජු කෙලින් හරියටම නිර්මාණය කර තිබීමද නිර්මාණකරුවාගේ දක්ෂතාවයක්. මෙයින් පෙන්වන්නේ මේ ප්‍රතිමාව ශෛලමය ප්‍රතිමාවක් වුවත් මේ ලම්භකව සමබරව නෙලීමට හෙළයා සමත්කම් දක්වලා තියෙනවා. ඔයාට මේ ශිල්පියාගේ දක්ෂතාවේ කොයිතරම්ද කිව්වොත් සිවුරේ ඇති ඇත්තම ස්වභාවයට ගලකින් ඒ සිවුර නිර්මාණය කිරීමට ඒ ශිල්පියාගේ දක්ෂතාවය කොයිතරම් වෙන්න ඕනද? මේ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේව ධාතුසේන රජතුමා නිර්මාණය කළා කියලා ගොඩක් ඉතිහාසඥයෝ පිළිගන්න සූදානම් නෑ. ඒත් සෙනරත් පර්ණවිතාන මහත්තයා කියන විදියට මේ නිර්මාණය කළා තියෙන්නේ ධාතුසේන රජතුමාගේ නිර්මාණයක්. අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අවට ඇති සෙල්ලිපිවල සඳහන් වී ඇති ආකාරයට අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කළා තියෙන්නේ 8 වන සියවසේ සහ 9 වන සියවසේ අතර කාලයේ බව සැලකෙනවා. මේ අවුකන බුද්ධ ප්‍රතිමාවේ ආධ්‍යාත්මික ලක්ෂණ සංකේත කරන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අතරින් 15ක් පමණ ඔයාට මෙතනින් බලාගන්න පුළුවන් වෙනවා. බුද්ධ ප්‍රතිමා නෙලීම ආරම්භ වී ඇති වර්ෂය ගැන කාටවත් හරියට දැනුමක් නැහැ. බෞද්ධ සාහිත්‍යවලට අනුව සහ පුරාවිද්‍යාවට අනුව ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ හරි 2 වන සියවසේ හරි තමයි මේ බුද්ධ ප්‍රතිමාව නෙලීම ආරම්භ වෙලා තියෙන්නේ. ඒත් මේ අවුකන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරපු නිර්මාණ ශිල්පියා බුදුරජාණන් වහන්සේව සියසින් දැකලා නැහැ. ඒත් මේ ශිල්පියා බුද්ධ ප්‍රතිමාවක් නිරූපණය කළේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ආදිය සිහිපත් කරලා කියලා අපිට හිතන්න පුළුවන්. කොළයක අපි චිත්‍රයක් ඇන්දොත් ඒ චිත්‍රයේ මකන්න ඕන තැනක් තිබ්බොත් අපිට මකන්න පුළුවන්. ඒත් මුළු චිත්‍රෙම අපිට අයින් කරන්න ඕන වුණොත් ඒ චිත්‍රෙම අයින් කළා අපිට වෙන කොළයක් අරන් අපිට වෙන චිත්‍රයක් අඳින්නත් පුළුවන්. ඒත් කළු ගලක කරන නිර්මාණයක් අපිට මකන්නත් බෑ, අපිට විසික් කරන්නත් බෑ. ඉතින් මේ අවුකන බුද්ධ ප්‍රතිමාව ඇත්තටම නිම කරේ කවුද? මම දැන් කතා කරන්නේ අවුකන බුද්ධ ප්‍රතිමාවේ සැබෑ නිමවුම්කරුව ගැන. ඒ තමයි බරණ කියන අති විශිෂ්ට කලාකරුවා. කඩවර නම් මිනිසෙකුගේ තොරතුරක් මත තමයි අද අපි දකින කලාවැව නිම වෙලා තියෙන්නේ. ඉතින් ධාතුසේන රජතුමාට ඕන වුණ කලාවැව නිර්මාණය කරන්න කලින් හරි ප්ලෑන් එකක් කාගේ හරි ගාව තියෙනවද කියලා බලන්න. ඉතින් මුළු ලංකාව පුරාම අඬබෙර ගහලා යව්වා මේකට කලාවැව හදන්න යන්නේ. ඉතින් මේකට ප්ලෑන් එකක් කාගාවරි තිනවනම් ඒක රජ මාලිගාවට බාර දෙන්න කියලා. ඉතින් ලංකාව පුරාම මෙහෙම අඬබෙරයක් යද්දී ධාතුසේන රජතුමාව හම්බු වෙන්න එනවා බරණම් පුද්ගලෙක් එයාගේ ප්ලෑන් එක අරගෙන. ඉතින් මේ ධාතුසේන රජතුමා සම්පූර්ණයෙන්ම මේ ප්ලෑන් එක බලලා අනුමත කරනවා මේ විදිහට තමයි කලාවැව නිර්මාණය වෙන්න ඕනේ කියලා. කඩවරයි උඹයි එකතු වෙලා මේකේ වැඩත් උඹලම බලපන්, වේලි බැඳෙන්න ඕනේ කොයින්ද
වට වෙන්න ඕනේ මොන පැත්තෙන්ද කියලා හැම වැඩක්ම උඹලම බලපන් කියලා ධාතුසේන රජතුමා කියලා තියෙනවා. ඉතින් දවසකට 30,000 ජනබලයකින් කලාවැව සම්පූර්ණයෙන්ම වැඩ ආරම්භ කළා කියනවා. ඉතින් මේකේ ප්ලෑන් එක බර්ණ ගෙවුනාට මේකේ වැඩ සියල්ලම බැලුවේ කඩවර කියන පුද්ගලයා. ඉතින් අවකන බුද්ධ ප්‍රතිමාවත් නිර්මාණය වෙන්නේ මේ කාලවකවානුවල තමයි. ඒත් ධාතුසේන රජතුමාටත් හොරෙන් තමයි මේ නිර්මාණය බර්ණ විසින් සිදු කරන්නේ. කඩවර කියන තැනත්තට ඕන වුණේ කලාවැව දෙස බලන් ඉන්න විදියට මෙම අවකන බුදු පිළිම වහන්සේව නෙලන්න කියලා බර්ණට කියලා තියෙනවලු. ඉතින් කලාවැවේ වැඩ ඉවර වෙන දවසේම තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේගෙත් වැඩ නිම වෙලා තියෙන්නේ. කලාවැව හදන්න අවුරුදු 7ක් ගත වෙලා තියෙනවා. බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කරන්න අවුරුදු 3යි ගත වෙලා තියෙන්නේ. ධාතුසේන රජතුමා මේ දැකලා මේ පුදුම වෙන්න ගන්නවා. ඉතින් මේ නිර්මාණය කර බරණන් නැමැති පුද්ගලයාට ධාතුසේන රජතුමා විසින් ගම්වරයක් තෑගි දීලා තියෙනවා. අදටත් ඒ ගම්මානේ වාට බලා ගන්න පුළුවන් ගල්වඩුවාගම කියලා ඒ ගම්මානය තියෙනවා. ඉතින් ඔන්න ඔහොමයි අපේ ඉතිහාසය ගැන සඳහන් වෙන්නේ. ඒ වුණාට අවකන බුද්ධ පිළිමයත් සමග බැඳුණු ජනප්‍රවාදයේ කතා නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් මම ප්‍රසිද්ධම කතාවක් ඔයාලට දැන් කියන්නම්. ගුරා සහ ගෝලයා අතර ඇති වූ තරංගයකින් මේ නිර්මාණය වුණා කියලා පොඩ්ඩක් ජනප්‍රවාදවල මතයක් යනවා. ගුරා විසින් රැස් විහෙර පිළිමයත් ගෝලයා විසින් අවකන පිළිමයත් ආරම්භ වෙලා තියෙනවා. ඒ දෙන්නගෙම තරඟකින් තමයි මේ පිළිම දෙකම ආරම්භ වෙලා තියෙන්නේ. මුලින්ම වැඩ අවසන් කරන කෙනා හුවක් කියලා තරඟේ නිමා කරන්න ඕනේ. ඉතින් බරණ කියන ගල්වඩුවා අවකන බුද්ධ ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම නිම කළා ගුරුවරයාට දන්වලා තියෙනවලු හුවකින්. ඉතින් මේ ලැජ්ජාවට පත් වුණු ගුරුවරයා රැස් විහෙර ප්‍රතිමාවේ උඩ ඉඳලා පල්ලෙහාට පැනලා සිය දිවි නසාගත්තා කියලා ජනප්‍රවාදවල සඳහන් වෙනවා. අදටත් මේ රැස් විහෙර පිළිමය ඔයා බලන්න ගියොත් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා රැස් විහෙර පිළිමේ හරියට වැඩ කටයුතු නිම කරපු නැති ස්වභාවයක්. ඉතින් මේහා බැඳුණු තවත් ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඔයාලත් මේ අවකන බුද්ධ ප්‍රතිමාව ගැන යම් දෙයක් දන්නවනම් ඒහා බැඳුණු කතාවක් දන්නවනම් යාළුවන්ටත් දැනගන්න පළයා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ලෝක ඉතිහාසයට අනුව ගලකින් නිම කරලා තියෙන විශිෂ්ටතම කලා නිර්මාණයක් කියලා අපිට කියන්න පුළුවන් අවකන බුද්ධ ප්‍රතිමාව. ඉතින් ඔයත් අවකන බුද්ධ ප්‍රතිමාව ගැන යම් දෙයක් දන්නවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් තමයි මම වීඩියෝ එකක් දාපු හැටි ඔයාලට නොටිෆිකේෂන් එකක් එන්නේ. ඉතින් මගේ වීඩියෝ වල අලුත්ම අප්ඩේට් ගැන දැනගන්න ඕන නම් මාව Instagram ෆලෝ කරන්න. මම චමත් vlog.